කෙසකෙසලට වගේම සමටත් නියපලටත් රිවයිටිස් විද්‍යානුකූලව සකසන ලද රිවයිටිස් දවසට මේකයි දවසක් සියලු දිනාටම මං හිතන්නේ අපි අපේ මේ වීඩියෝ පෙළහරහා ලස්සනට මේකප් කරගන්න හැටි කොහොමද මනමාලියෙක් මේකප් කරන්නේ කොහොමද සාමාන්‍ය ගමනකට මේකප් කරන්නේ කොහොමද ලස්සන ඇඳුම් තෝරගන්නේ කොහොමද උත්සව සඳහා මේ දේවල් යොදාගන්නේ කොහොමද වුණා ආකාර වශයෙන් අපි ගොඩාක් වෙලාට උගලන්ට වීඩියෝස් අරගෙන ආවා අද මම උගලන්ට මේකප් ගියවර වීඩියෝ එකේදී මේකප් කරනකොට කිව්වා ලස්සනට කැන්ඩියන් මනමාලියගේ කොණ්ඩා මොස්තර නිර්මාණය කරන්න හැටි කියලා දෙනවා කියලා मंगिताने कैंडियन मनमारी कोंडा मोस्तरे निर्माण करने का संकीर्ण कोंडा मोस्तरे एक हरियट मुगुलो देनगानोल पीवर सरिया अंदिने कैंडियन मनाली के कोंडा मोस्तरे निर्माण वेल आकारे अभी कोंडा मोस्तरे निर्माण करने को अभी उलीम कर गेट हेरला हुंदुवट पीरगाने का ඊට පස්සේ අපි කොණ්ඩා මොස්තරේ නිර්මාණය කරන්න කලින් ජෙල් සල්පයක් යූස් කරලා හයාස් ස්ප්‍රේ ටිකක් යූස් කරලා ඊට පස්සේ මූස් වගේ දෙයක් යූස් කරලා අපට පුළුවන් බ්ලෝ ඩ්‍රයි කරගන්න. අපි මේ කොණ්ඩේ ඒද කරලා තියෙන්නේ. සමහර ලාවට අලුත්ම තාක්ෂණීය අර්ථයක් කරන්න ගියාට පස්සේ මේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම ට්‍රිම්ප අයන් එකකින් අල්ලලා ගන්න පුළුවන්. ඒකත් හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ කොණ්ඩේ අඩු කෙනෙකුට ෆුල්නස් එකක් ගන්න ඕන නම් අපිට මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම මේකප් එක කරනකොට ඕගලන්ට කිව්වා වගේ ඇත්තම හොඳ කොණ්ඩයක් තියෙනකොට නිරෝගීමත් වරලසක් යන හැයක් තියෙනවා නම් අපිට කොණ්ඩා මොස්තර කරන්න හරීම පහසුයි. ඉතින් ඒක නිසා දැන් මේ කොණ්ඩේ ගත්තට පස්සේ මට එහෙම ප්‍රශ්නකින් තොරව කරගන්න පුළුවන්. මේක නිකන් ෆැෂන් හැය කල එකක් එහෙම දාලා තියෙන කොණ්ඩයක්. ඉතින් අවසානයේ මට ලස්සන නිමාව කොණ්ඩා මොස්තරයක් වෙන්නන්න පුළුවන්. ඉතින් හෙල්දි හැය එකක් අපට ළඟා කරගන්න අවශ්‍ය නම් ඇත්තටම අපි විටමින් සහ කන්ජ ලවන්න තියෙන දේවල් අපේ ආහාර මගින් අපි ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ රිවයිටිස් වෙනි අභ්‍යන්තර පෝෂණයක් එකතු කරගන්න පුළුවන් නම් ඇත්තම ලස්සන මේ වැනි හෙල්දි හැය එකක් අපට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට හෙල්දි හැය එකක් තියෙනවා අපේ කොණ්ඩා මොස්තරේ. තමත් ලේසින් සහ පහසුවෙන් කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ කැන්ඩියන් මනමාලි කොණ්ඩය කොහොමද නිර්මාණය කරන්න කියලා. කැන්ඩියන් හෙයාර් ස්ටයිල් එකක් කරනකොට සාමාන්‍යයෙන් අපි ඕවල් ෂේප් එක කියනක උඩරිමින් ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඉතින් මම මෙතෙන්දී හරියටම මේ කොණ්ඩේ මැද්දෙන් බෙදනවා. ඒක අපි නිගමනය කරන්නේ මෙන්න මේ නාසයත් එක්ක මෙන්න මේ ප්‍රමාණය තමයි අපි මැද කියලා එන්නේ. මොකද හරිය මැද වෙන්න ඕන හරියටම මුණ බෙදුවට පස්සේ සමමිතික වෙනවා නම් ඒක තමයි හරි මැද කියලා කියන්නේ. मैं एक सेक्शन ने काट भी दिया මේක තව සෙක්ෂන් එකක් විදිහට මෙන්න මේ සෙක්ෂන් එක අපි ඉතුරු වෙනවා. මේ කොණ්ඩ මොස්තරේදී අපි මුලින්ම කරන්නේ මේ සෙක්ෂන් බෙදා ගන්න එක. එහෙනම් පළවෙනි සෙක්ෂන් එක දෙවෙනි සෙක්ෂන් එක මේක තමයි තුන්වෙනි සෙක්ෂන් එක. තව වැදගත්ම දෙයක් මම කියන්නම් අපට උප්පත්ති නිරූපිකාවට ප්‍රයිඩ් කෙනෙකුට මේ නළලට සහ නිකටට රාමුවක් තියෙනවා. මේ නළලේ රාමුව සහ නිකටේ රාමුව ඕවල් ෂේප් එකක් වෙනවා. එතනම කැන්ඩියන් රයිටි තාමත්ම ලස්සනයි. මේ ඕවල් ෂේප් එක අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ කොණ්ඩා මොස්තරේ කරනකොට. एक बला बेकोम कर बला पुलवाद ओवल शेप आ रक्षा वे गुडाकड़ी प्रश्नता कोहमद हरियाकार बेकोम का करगा हर विद्य
කොණ්ඩා කොටස දැක්වමු නා කියලා කියන්නේ මෙන්න වගේ ඍජුව තියෙනවා. මේක පහිර මෙහෙට පහලට එහෙට මෙහෙට නැමෙනවා නම් දැක්වම් වෙලා නැහැ. ආස්ත්‍රේ එක යදනකොට කෙස් ගහේ මුලට ඒ කියන්නේ රූට් එකට දාන්න මොකද අපි එතනයි ඔසවන්නේ ඒ ඒරියා එක හේ ආස්ත්‍රේ වැදුනට ඒ කියන්නේ යදා ගත්තාම ප්‍රමාණව ආකාරයට පිටුපසට වෙනකම මේක වැක්කෝම් කරගන්න. ඊපස්සේ මම මේ පැත්තට යනවා. අපි මේ ක්‍රවුන් ලයින් එක ඉදිරිපස කොටස තමයි සෙක්ෂන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ කණේ පිටිපස කොටස තමයි මේ විදිහට මේ බැක් හෝම් කරන්නේ. හිස මුදුනේ කොණ්ඩය ටිකක් පෆ් වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ කන දෙපසත් පෆ් වුණොත් හොඳයි. එව නැත්තම් හිස මුදුනේ පෆ් වෙන සම්භාවිතාවට මේ පැත්ත පෆ් නොවුනොත් නිකන් පුහු ගතියක් හේ ආස්ට්‍රේලියක එන්න පුළුවන්. ෆුල්නස් එක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට දෙපැත්තත් බැක් හෝම් කරන්නේ. නිතරම එස් ගහේ මුල ප්‍රදේශයේ කරන රූට් එකට තමයි බැක් හෝම් මේ මේ හෙයා ස්ප්‍රේ එක දාන්න ඕන මතක තියාගන්න. ආකාරයෙන් මුදුනත් දෙපසත් වැක්කෝම් කර ගන්න ඕන. හිස කෙසලට වගේම සමටත් නියපෙළටත් රිවයිටිස්. මම කිව්වා නල්ලේ රාමෝ නිකටේ රාමෝ වගේ මේ පැත්තත් හොඳට ඕවල් වෙන්න ඕන කියලා. ඒක නිසා තමයි මම මේ විදිහට වැක්කෝම් කරන්නේ. හෙයා ස්ප්‍රේ තාමත් මද වශයෙන් පාවිච්චි කරන්න නැත්තම් කොණ්ඩය අපි අයින් කරද්දී රිමූව් කරද්දී කොණ්ඩ කොටස් හැදෙන්න පුළුවන්. නමුත් හෙල්දි හය එකක් තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි කොණ්ඩ කටු එකතු කරද්දී මොනම විදිහකවත් මොනම ආකාරයෙන්වත් හිසට වදින්නේ නැති වෙන්න අපි කොණ්ඩ කටු රඳවන්න ඕන.
මෙන්න මේ ආකාරයෙන් තමයි පිටිපස්ස ෆුල්නස් එක ගන්න අපි බෑක්ුම් කරගන්නේ තරම් හෙයා ස්ටයිල් කරනකොට හෙයා නිට් පාවිච්චි කරනවා. ඉතින් හෙයා නිට් පාවිච්චි කරන ගොඩාක් කරලා හෙයා නිට් ඉරෙනවා. ඉතින් අපි ඉරෙන හෙයා මේ නෙට් කොටස් කවදාවත් සෙලුන් එකක නැහැ. එහෙම නැත්නම් පාවිච්චි කරන දේ වීසි කරන්න එපා. ඒවා තියාගන්න. ඒ තියාගන්න හේතුව තමයි අපිට මේ කොණ්ඩේ ෆුල්නස් එක වැඩි කරගන්න අපිට පුළුවන් හෙයා එක අතරේ මේවා රඳවන්න. මේක ඇත්තටම ඉතාමත් පහසු ක්‍රමයක්. මේ ගංහවරි කොටස් ඉතින් ගියාට පස්සේ උස්සන වෙනම දේවල් වෙනදපලේ තුන ඒවා තියෙනවට වඩා හෙයා නිට් කොටසක් උපයෝගී කරගෙන අපට පුළුවන් කොණ්ඩේ මේ පෆ් කරගන්න. එහෙම ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන ඉතාල පහසුවෙන්. මොකද මේ වගේ දෙයක් මේ කොණ්ඩේට තියෙනවා කියලා කියන්නේ ඒක හරිම ස්වභාවිකයි. තව දෙයක් අත්‍යවශ්‍යයි කියන්න මේ අපි කොණ්ඩ ගහන කොණ්ඩ කටු පේන්නේ නැහැ. ඒක තමයි වේවිත්තේ. මොකද කොණ්ඩ කටු එක මෙච්චර ගහන කොණ්ඩ කටු ප්‍රමාණය පේනොත් කොණ්ඩ මෝස්තරන එක කටු මෝස්තරයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඒ ලේයර්ස් වලට අපි ගහන කටු වහන්න ඕනේ. එතකොට අපි අවසානයේ එකම කටුවක්වත් මේ පේන්නේ ඔක්කොම සැඟවිලා තියෙන්නේ. ඒක තමයි ඉගෙන ගන්න. Thank you.
දැන් අපි මේ කොණ්ඩාම ඔස්තරේ යොදනකොට අපි මේ කුංචි ෆැඩින් කොටස් නෙට් කොටස් එහෙම තියන්නවා තියනවා අපිට මේ පුළුණස් එක රඳවා ගන්න. නමුත් සම්පූර්ණයෙන් හොඳ කියන්නේ නිරෝගීමත් කියන්නේ ප්‍රමාණයෙන් වැඩි වොලියුම් එක වැඩි ඒ වගේ මේ කොණ්ඩ කොණ්ඩයක් තියෙනවා නම් අපිට හරිම පහසුවෙන් හයක කරන්න පුළුවන් අමතර දේවල් එළියෙන් ඇඩ් කරන්න වෙන්නේ නැහැ. ඉතින් එහෙම කර එහෙම කොණ්ඩයක් Tamanට හිමි කර ගන්න නම් ඇත්තටම විටමින් සහ ඛනිජ ලවණ අපි අපේ ආහාර සමග එකතු කර ගන්නවා. ඉතින් ඒකතු කරගත්තාට එහෙම කිසිම ප්‍රශ්නයක් නැතු හොඳ කොණ්ඩයක් ළඟා කර ගන්න පුළුවන් මං හිතන්නේ රිවයිටිස් වෙනි අභ්‍යන්තර මේ පෝෂණ පදාර්ථයක් එකතු පෝෂණ අතිරේකයක් එකතු කර ගන්න පුළුවන් නම් මේ වගේ කොණ්ඩයක් කරනකොට මං හිතන්නේ එළියෙන් අපිට මේ කොණ්ඩා කොටස් වගේ දේවල් ඇඩ් කරන්න ඕනේ මේ නිදහසේ කොණ්ඩාම උස්සරේ කර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මං හිතන්නේ විටමින් ඛනිජ ලවණ මේ රිවයිටිස් වගේ මේ අභ්‍යන්තර ආහාර අතිරේකයක් එකතු කර ගන්න පුළුවන් නම් ඒ වෙන්නේ ලස්සන නිරෝගිමත් කොණ්ඩා කොණ්ඩයක් අපිට හිමි කර ගන්න පුළුවන්. වලට පේනවා ඇති මේ දෙපැත්තට සාපේක්ෂව විසමුදුන චුටක් උස්සලා ආයේ ඒක දෙපැත්තට අඩුවෙලා ගිහිල්ලා තියෙනවා. මේක තමයි ගොඩක් වෙලාවට ඔයාලා බලා ගන්න ඕන ඉගෙන ගන්න ඕන දේ. කොණ්ඩය කැන්ඩියන් හෙයාර් ස්ටයිල් එකක් දානවා කියලා උනායට වඩා පෆ් කරන්නත් එපා. එතකොට අපේ නිකටේ රාම්ම ගිලෙන්න පුළුවන්. නම් මම මේ දෙපැත්තෙන් අයින් කර කොණ්ඩා කොටසට දැන් යනවා. ඒකේ පළවෙනි කොටස ගන්න මම මේ දෙකෙන්ම අහුවෙන්න. මෙන්න මේ ඒකත් සම සමව හිසකෙසලට වගේම සමටත් නියපලටත් රිවයිටිස් දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැති මම මේ ඉදිරිපස කොටස ඉතුරු කරගත්තේ ඇයි කියලා. දැන් අපි ආස්ට්‍රයිල් එක ෆුල්නස් එක කරගන්න බෑ කොම් කරගන්න ඕන net වගේ දේවල් කොණ්ඩ ඇතුලේ හංගනෝ ෆැඩින් තියනෝ ඒ වගේ දේවල් කරනකොට අපි ස්ප්‍රේ කරලා මේ පනාවෙන් හොඳට මෙහෙම පීරනවා. ඒ පීරනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙවැනි තැනක් මෙහෙම පනාවේ දෙතිපෙත්තෙන් පීරුවට අපි ෆයිනල් ලේ එක ෆිනිෂ් කරන ලේ එක පීරද්දි කවදාවත් අපි මෙහෙම පීරන්නේ නැහැ. ඒක අපි පීරන්නේ වෙන මෙහෙම. එතකොටයි ලස්සන ෆිනිෂ් එකක් ගන්න පුළුවන්. මම මේ ෆිනිෂ් එකට තමයි මම මේ ටික ඉතුරු කරගත්තේ. අනික තව දෙයක් තමයි අපේ බියුටිෂියන්ලා මේ ඩ්‍රෙස් කරන අය එහෙම කරන දෙයක් තමයි ගොඩාක් වෙලාවට අතේ පුළු ගොඩාක් වෙලාවට ජුවෙලරි දාන්නේ. රින්ග්ස්, බෑන්ගල්ස් වගේ දේවල්. බෑන්ගල් ටිකක් දාලා මෙහෙම තියනකොට කොන්නේ අපිට පැටලෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් අත් නිදහස් කරගෙන කියන්නේ අපේ අත්වල තියෙන මේ මුදු, පළලු වගේ දේවල් අයින් කරගෙන අපිට මේ වැඩේ කරන්න පුළුවන් ගොඩාක් සාර්ථකව කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් පේනවා ඇති මම මේ පේ පැත්ත තනිකර ෆිනිෂ් කරගත්තේ ඉතුරු කරගත්ත කොණ්ඩා කොටස. ඒ වගේම එතෙන්ට හෙයාර් ස්ප්‍රේ එක අපි යූස් කරන්නේ මෙන්න මේ විදිහට. බොට්ලේ ගොඩක් දුරස් කළා නිකන් මීදුම වගේ ස්වභාවයක් තමයි දෙන්නේ. ඒ දීලත් අපි කොණ්ඩේ පීරන්නේ මෙන්න මේ විදිහට. ඔයාලන්ට පේනවා ඇති මේ පැත්තේ ඉන්නවත් පස්සන් වැසීමකින් තොරව තියෙන මේ ප්‍රදේශය. එතකොට ඔයාලා හොඳටම තේරෙනවා ඇයි මේ ලේයර් එකක් වෙන් කළා අඟලක් විතර ඉතුරු කරගත්තේ. අපි අතින් එන්නා වූ අඩුපාඩු අපට ලස්සනට වහලා අපට හොඳ මේ නීට් හෙයාර් ස්ටයිල් එකක් උලන්න දෙන්න පුළුවන්. කලින් කිව්වා වගේ හෙයා පින්ස් හැම ලේයර් එකෙම වැහෙනවා. එතකොට අපිට කටු පේන්නේ නැහැ.
कैंडियन हे आस्ट लगे दिपास पेनुम हदागण अवसांग उंगुलांड पेन वैते स्मुदुने पफी मकल इधट सापेक्ष फूलने से करगन तीन मेक तम एतर अमार करगा मेक इगनगा भूमले अपे वीडियो के बल्ल इगनगा पुलवा अंगता फैशन कल उगड़ा समहार मेकोड़े फैशन कल संपूर्ण हेंगेन मैं मेकल कल आ रक्षा विन विधि कीड़ा दिन ओगोल दुगोल मम्मी की गेन पोनी कौम हदागा मेतन दीन विशेषता देक मेम एलवट पास बेल्ले मुल बेल्ले मुलट पड़ अंगलाकर उड़ी तपि मे पोनी बंदी बेल्लट अंगलाकर मुद्दी दाने पोनेटे दाला स्टैल के पदनाम विन दंग व्यवस्था विधि मिंद मेकि तीन सा शक्ति भावें तीन अभी मिथन तम हा बाक निर्माण बाण की तम हिशल तोड़ेगा भारी वेड तीन सा मतक तीयागा पदनाम मिथन ईकनी को तीयागा नोन मैंने मेक तम क्रम वेद मे मैंने मे पेट हरवा हरवला मैंने मेम रंधवा सेक्शन क्लिप मदीना देखा कबड्डी को तुगरा बोलवा यह मना मेहती सामान्यम से आकाश कल इतना को दाल हदागत बाण मेक विविध प्रमाण अपट हदागा मेक इक प्रमाण अपट मेहिम उन्ना तव प्रमाण मे प्रमाण तीय नमूत मे को मेक करा अपट मे फैशन हे आर्ट को आट पास मे वेहनवा साम एंड मे वगे का मे वगे बाणी का मैंने मेत मेधर से मंगिता हरिम पास वेयट प्रधान तंकी पेकिंग मेक उलवट संबंध करगा मुलिन तंकी पेकिंग संबंध करगा पुलवांगश तेल मेक कैंडियन बनक ऊन एवट पड़ा गुड़ाक लुक्न मुखद अवसाने उलूट पड़ा लुक्न के मंगता मे प्रमाण हमारे प्रमाण दूर दाने मंक रही मुखाला मे उत्सव कुंडे पीहिट को कुंड कटी संबंध करगा इतकोट मट आपस नवन हरम लेसी सह सेक्शन क्लिप मैं आईन कर अंकरा
මෙවැනි අවස්ථාවකට ඔයගොල්ලෝ බය වෙන්න එපා. හේතුව මොකද අපිට ඒ ආස්ප්‍රේකින් එක අලව ගන්න පුළුවන්. මේ බාන්න එක මෙන්න මේ විදිහට අපි වහ ගන්න. මේක තමයි ක්‍රමවේදය. एक तवात ले इसी क्रम में एक मंगलन किया देना इतने वेन को अंडा कोड़ सापट पुलवा बाणने का तुलटा एक तुकरा ඊට පස්සේ අපිට පුළුවන් හෙයා නෙට් එකක් ගන්න. මේ ෆැෂන් කලර්ස් යොදපුම හෙයා නෙට් එක තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ඒක යූස් කරන්න. මම මේ අවස්ථාවේ නම් කළු පාට එකක් තමයි පාවිච්චි කරන්නේ. अपट पुलवांग मे का थे आप इंसुलिन අනවශ්‍ය විදිහට කොණ්ඩ කටු යදලත් ආයක බාර කරන්න අවශ්‍ය නැහැ. හිසකෙසලට වගේම සමටත් නියපලටත් රිවයිටිස්. විශේෂම දෙයක් මට කියන්න ඕන හෙයා එකක් නිර්මාණය කරනකොට බොහෝ වෙලාවට මග කැඩුණු හිසකෙස් අග පැලුණු හිසකෙස් තියෙන්න පුළුවන් මොකද මම කෝවා කොණ්ඩා මොස්තරයක් කරගන්න 10 දිනක් આવත් ඒගොල්ලන්ගේ කොණ්ඩ 10 විදිහක් වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා අග පැලුණු මග කැඩුණු දුර්වර්ණ වෙච්ච හිසකේ තිබුණොත් හෙයා ස්ටයිල් එක ඇත්තටම ලස්සනක් ගෙන දෙන්නේ නෑ මම අර ෆුල්නස් එක ගන්න කෑලි එකතු කරා වගේ අපිට ඒවට තව තවත් දේවල් කරන්න වෙනවා ඉතින් හැබැයි එක දෙයක් කියන්න ඕන විටමින් සහ කණිජ ලවණ අපි ආහාර වලට එකතු කරගෙන තිබුණා නම් මේ මග කැඩුණු කොණ්ඩ හැම අපට හම්බෙන්නේ අග පැලුණු හිසකේ සම්බෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිසකේ සඳහා මේ සහ සමනීය පෙළ ඒ සියලුම දේවල් අපි පාවිච්චි කරන රිවයිටිස් වැනි මේ අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් එකතු කරගන්න පුළුවන් නම් මං හිතන්නේ අග පැලුණු මග කැඩුණු කොණ්ඩ ඇති වෙන්නේ නැහැ. ලස්සනට මේ रूट पटांग असंटा दिगट तीयन ऐसी सावे देवल तुगल पुडा अवधानी उमकर पड़ा हम मंगता कोहमद के एंडियन ब्राइड को उड़े निर्माण के पीवर पीवर मेवन मे दवसानीस දැන් ඔයගොල්ලෝ දකින්න ඇති කොහොමද කැන්ඩින් බ්‍රයිට් ගේ මේ කොණ්ඩා මොස්තරේ පියවරෙන් පියවර මෙන්න මේ ආකාරයෙන් නිමා වෙන්නේ කොහොමද කියලා මං හිතන්නේ මං බලාපොරොත්තු වෙන ඊළඟ පියවරේදී කොහොමද අපි නලල්පටේ මූණේ රාමු ආරක්ෂා කරන නලල්පටේ තියෙන විදිහත් හිස පළඳනාව කොහොමද කොණ්ඩේට එකතු කරගන්නා විදිහත් ඊළඟ පියවරේදී මං ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා හිස කෙසලට වගේම සමටත් නියපලට රිවයිටිස් විද්‍යානුකූලව සකසන ලද රිවයිටිස් දවසටම එකයි